එක්කම අපද්‍රව්‍ය ලෙස සිලිකා. සිලිකා කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් පමණක් අන්තර්ගත විශාල ඩොලමයිට් ප්‍රමාණයක් ඇත. මේ ඩොලමයිට් ජලය සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පමණක් භාවිත කරමින් සංශුද්ධ මැග්නීසියම් ඔක්සයිඩ් නිපදවා ගන්න අවශ්‍යයි. මැග්නීසියම් ඔක්සයිඩ් නිපදවා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරන එක. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරා නම් තාපයෝජනය ලැබෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න වෙන්නේ මැග්නීසියම් දෙක ධන අයන හයිඩ්‍රොක්සයිඩ් අයන සමග ප්‍රතික්‍රියා කරවීමෙන්. අපිට සිද්ධ වෙනවා ජලීය ද්‍රාවණයක් ලබා ගන්න මැග්නීසියම් දෙක ධන අයන තියෙන. ඩොලමයිට් කියන්නේ මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් මිශ්‍රණයක්. එතකොට අපිට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දීලා තියෙනවා. එතකොට ඩොලමයිට් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල දිය කළොත් අපිට ලැබෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ ලැබෙන ද්‍රාවණය තුල කැල්සියම් ක්ලෝරයිඩ් උත් පවතිනවා. සිලිකන් ඩයොක්සයිඩ් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා සිලිකන් ඩයොක්සයිඩ් ඝනයක් විදිහට ඉතුරු වෙනවා. එතකොට ලැබෙන ද්‍රාවණය මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඊළඟට මැග්නීසියම් දෙක ධන අයන හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉදිරිය අවක්ෂේප වෙනවා. කැල්සියම් දෙක ධන අයන හයිඩ්‍රොක්සයිඩ් අයන එක්ක ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ සැලකිලි ලෙස දිය වෙනවා. ඒ නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීමක් මෙතනදී සිදු වෙනවා කියලා සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එක කොටසක් හරි. දැන් අපිට අවශ්‍ය වෙන හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න. කොහොමද හයිඩ්‍රොක්සයිඩ් අයන හදාගන්නේ? ඩොලමයිට් රත් කරන්න පුළුවන්. ඩොලමයිට් රත් කළොත් මැග්නීසියම් කාබනේට් වියෝජනය වෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් බවට. කැල්සියම් කාබනේට් වියෝජනය වෙනවා කැල්සියම් ඔක්සයිඩ් බවට. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. මේ ලැබෙන ඵලය ජලයට දැම්මොත් මැග්නීසියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියාව නොගිනි හැකි. කැල්සියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරපුවම අපිට ලැබෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. සාමාන්‍යයෙන් අපි කියන්නේ හුණු දියර. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරපුවම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. එතකොට පිළිතුර විදිහට මේ රූප සටහනෙන් දැක්වෙන දේ වචනයෙන් පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඩොලමයිට් නිදර්ශකයෙන් කොටසක්ගෙන එය දැඩිව රත් කිරීම ඒ පියර ලිවර් ලකුණු 9යි. ලැබෙන ශේෂය ජලයේ දිය කිරීම ලකුණු 9යි. ඩොලමයිට් නිදර්ශකයෙන් වෙනත් කොටසක්ගෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල දිය කිරීම ලකුණු 9යි. ඊට පස්සේ ක්‍රම දෙකෙන් ලැබුණු ද්‍රාවණ දෙක මිශ්‍ර කිරීම ලකුණු 9යි. ලැබෙන අවක්ෂේපයේ පෙර දැල් ලෙස රත් කිරීමෙන් සංශුද්ධ මැග්නීසියම් ඔක්සයිඩ් නිදර්ශකයක් ලබා ගත හැකි ලකුණු 9යි. පියවර පහක් තියෙනවා. එක පියවරකට ලකුණු 9 ගානේ ලකුණු 45ක් ලැබෙනවා.